your largest home theater. Sleepix real review show එකට සාදරෙන් පිළිගන්නවා. අද අපි review කරන්නේ the newspaper සිංහල චිත්‍රපටිය. තමන්ගේ අම්මයි මල්ලී එක්ක හරිම සාමකාමී විදිහට පාඩුවේ ජීවත් වෙන මිනිසෙක්. දවසක් ගුණාගේ මල්ලී අතුරුදහන් වෙනවා. ඊට ටික කාලයකට පස්සේ පත්තරේ මේන් හෙඩ්ලයින් එක විදිහට ගුණාගේ මල්ලී මරාගෙන මැරෙන බෝම්බයක් එක්ක හමුදා නිලධාරීන්ගේ ගමන් කරන බස් රථයකට කඩා වැදුනා කියන ප්‍රවෘත්තිය පළ වෙනවා. මේ සිදුවීමත් එක්ක ගුණාගේ එයාගේ අහිංසක අම්මගේ ජීවිත උඩු යටි කර වෙනවා. මේ නිවුස් එක දකින ගමේ අය ගුණාගේ පවුලම කොටි කියලා හම්වඩු ගහනවා. ඒ අතරින් යම් පිරිසක් විසින් ගුණාගේ කකුල් දෙක කඩනවා. ගේ ගිනි තියෙනවා. ගුණාට ඇවිදින්න බැරි වෙනවා. ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. කොහොමින් කොහොම හරි මේ සිද්ධවීම් වලින් පස්සේ තමන්ට වෙනසක් නොකරපු තමන්ගේ එකම හිතවතාවන ලුවිස්ගේ උදව්වෙන් ගමෙන් පිට පාළු බිම් කොටසක හදාගන්න කටුමැටි ගේක තමයි ගුණයි ගුණාගේ අම්මයි එදායින් පස්සේ ජීවත් වෙන්න පටන් ගන්නෙ. එයා තමන්ට පුළුවන් විදිහට පුංචි වීල් චෙයාර් එකක් හදාගන්නවා. මේකේ උදව්වෙන් තමා මෙයා එහෙ මෙහෙ යන්නේ. පුදුමාකාර දුක්ඛිත ජීවිතයක් ගත කරන මේ දෙන්නට සිද්ධ වෙනවා ගමේ මිනිසුන්ගේ කෙනෙහිලිකම් ඉවසගෙන කිසිම මනුස්ස ආශ්‍රයකින් තොරව ජීවත් වෙන්න. කකුල් දෙක කැඩෙන නිසා රැකියාවක් කරගන්න බැරි ගුණා දවසක් තමන්ගේ බඩගින නිවාගන්න මාකට් එකට යනවා. මාකට් එකේ අයින් කරන එළවලු අරන් එන්න. මෙහෙම එකතු කරගන්න එළවලු ටික දාගත්ත පුංචි පත්තර කෑල්ලක් හොයාගන්න ගුණා ඒ පුංචි පත්තර කෑල්ලේ තියෙන දැන්වීමක් දකිනවා. මේ දැන්වීම දැක්කු ගමන් ගුණා කරන්න තමන්ගේ එකතු කරගත්ත එළවලු ටිකත් පැත්තක දාලා ඒ පත්තර කෑල්ලත් අරන් තමන්ගේ අම්මා ළඟට යන එක. මේ පත්තර කෑල්ලේ මොනවා තියෙන්න ඇතිද? ඔව් ඒකේ තිබුණේ මෙච්චරකල් Tamanට කොටි කියලා හම්වඩු ගහපු ගමේ මිනිස්සුන්ට දෙන්න උත්තරයක්. ඒ උනාගේ මල්ලි ඇත්තටම ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියන පුංචිම පුංචි දැන්වීමක්. ගුණා අම්මට ඇහෙන මේ දැන්වීම කියවනවා. අම්මා කිසිම උත්තරයක් නොදුන්නට ඒ මූණෙන් පේන හැඟීම අපිට මගහැරුණු ගොඩක් දේවල් කතන්දරයක් විදිහට කියලා දෙනවා. අම්මගෙන් පස්සේ ගුණා මේ පත්‍ර කෑල අරන් යන්නේ Tamanව ගමෙන් එළවපු කට්ටිය ළඟට. ඉන් අතටම දිය වෙලා ගිය මේ පත්තර කෑල්ල එයාලට පෙන්නනවා. නමුත් මේකේ සඳහන් වෙලා තියෙන නිවුස් එක මේ කවුරුත් පිළිගන්නේ නැහැ. හේතුව මේක නමක් දිනයක් නැති පත්තර කෑල්ලක් මිසක් නමක් දිනයක් සඳහන් වෙන පත්තරයක් නොවන නිසා. මේ සිදුවීමෙන් පස්සේ තව තවත් අසරණ වෙන ගුණා යනවා ලුවිස් ළඟට. තමන්ගේ පවුල නිර්දෝෂී කියලා පිළිගන්න එකම මිනිසයා ළඟට. මෙයාලා තීරණය කරනවා ගමේ තමන්ට සාධාරණේ ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතන තැන් කීපයකට යන්න. මුලින්ම මෙයාලා තෝරගන්නේ තමන්ගේ ගමේ ග්‍රාම සේවක. නමුත් එතනින් මෙයාලා බලාපොරොත්තු වෙන දේ ඉටු නොවන නිසා මෙයාලා ඊළඟට යන්නේ ගමේ පන්සලේ හාමුදුරුව හම්බ වෙන්න. ඒ ගමනත් මෙයාලා හිතපු තරම් සාර්ථක වෙන්නේ නැහැ. ආපහු ගෙදරනේ මේ දෙන්නගෙන් ගුණාගේ අම්මා ඉල්ලීමක් කරනවා. ඒ තමන්ගේ පොඩි පුතා කොටියෙක් නෙවෙයි කියලා පත්තරේ මුල් පිටුවේ දැන්වීමක් පළ කරන්න කියලා. මේ ඉල්ලීම අහක දාන්න බැරිම තැන ගුණා තීරණය කරනවා කොළඹ යන්න. මෙන්න මේ විදිහට කොළඹට එන මේ දෙන්නගේ පළවෙනි වැඩේ වෙන්නේ අර පුංචි දැන්වීම පළවෙච්ච පත්තරේ හොයාගන්න එක. මේ අතරතුර මෙයාලගේ බෑග් එක කෙනෙක් හොරකම් කරනවා. පත්තර කන්තෝරු ගණනාවකම මෙයාලා රස්තිය අදවනවා. මෙහෙම තැනකදී මෙයාලට අලුතින් මීඩියා ෆීල්ඩ් එකට ආපු ට්‍රේනියර් ජර්නලිස්ට් කෙනෙක් හම්බ වෙනවා. ඒ තරුෂි ලුවිස් එක්තරා මාධ්‍යවේදියෙකුට පහර දෙනවා. මේ නිසා ලුවිස් හිර යනවා. මෙයාලට උදව් කරපු නිසා තරුෂිට තමන්ගේ ජොබ් එක නැති වෙනවා. මෙන්න මේ වගේ සිද්ධි දාමයකට පස්සේ මෙයාලට පුළුවන් වෙනවා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. ඒ මෙයාලා ටිකක් ලොකු උදව්වක් පොලිසියට කරන නිසා. කිව්වා වගේම ගුණාගේ මල්ලි LTTE සමාජිකයෙක් නෙවෙයි කියන එක පත්තරේ මුල් පිටුවේ ලොකු අකුරින් සඳහන් වෙනවා. මෙයාලා මේකත් අරන් ගමට යනවා. නමුත් මේ පත්තරේ ගමට ගෙනියන ලුවිස් මිසක් ගුණාට පුළුවන් වෙන්නේ නැහැ. තමන්ගේ පුතා නිර්දෝෂී කියලා පළවුණු දැන්වීම බලන්න ගුණාගේ අම්මට පුළුවන් වෙන්නේ නැහැ. කවුද ලුවිස් පහර දෙන මාධ්‍යවේදියා? ඇයි ලුවිස් එයාට පහර දෙන්නේ? ලුවිස්ට හිරේදී මුහුණ දෙන්න වෙන සිදුවීම මොන වගේද? තරුෂි කොහොමද මෙයාලට උදව් කරන්නේ?
මොකද්ද මෙයාලා පොලිසියට කරන උදව්ව? ගුණාට මොකද වෙන්නේ? ඇයි ගුණා ගමට නොයන්නේ? ගුණාගේ අම්මට මොකද වෙන්නේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඔයාලට හොයන්න සිද්ධ වෙනවා. මේ මූවී එකේ ගුණා විදිහට සරත් කොතලාවල, ලුවිස් විදිහට කුමාර තිරිමාදුර රංගනෙන් දායකත්වයේ දක්වනවා. ඒ වගේම ධර්මප්‍රිය ඩයස්, පුපුතු චතුරංග, ගිහාන් ෆ්‍රනැන්ඩෝ, මාෂි සිරිවර්ධන, ශාමි ෆ්‍රනැන්ඩෝ, නෙතලි නානායක්කාර, ජයලාල් රෝහණ වගේ කලා ශ්‍රේෂ්ඨයේ තවත් අපිට හුරු පුරුදු නම් වශයෙන් කියන්න බැරි තරම් රංගන ශිල්පීන් බොහෝමයක් මේකට රංගනයෙන් දායකත්වයේ දක්වනවා. මේකේ අධ්‍යක්ෂණයේ වගේම තිර රචනය ප්‍රධාන චරිත උණු සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් කරලා තියෙනවා. බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ HD ප්‍රේමසිරි විසින් සම නිෂ්පාදනය කරන මේ ෆිල්ම් එකේ මියුසික් කරන්නේ ගයන්රි කේමදාස. ඒ වගේ මේකේ සිනමටග්‍රැෆි චන්දන ජයසිංහගේ. එඩිටින් කළේ රුක්මාල් විරෝෂ්. මේ චිත්‍රපටයේ සිනමටග්‍රැෆි ගැන කතා කරොත් අපිට බලාගන්න හම්බ වෙන විශේෂ දෙයක් තමයි ගැළපෙන තැන්වලදී කැමරා මූමන්ට් සහ ස්ටිල් ෂොට්ස් කියන දෙකම හරි ලස්සන විදිහට පාවිච්චි කරලා තියෙන එක. හැම ෆ්‍රේම් එකක්ම ගොඩක් සංකීර්ණ මූමන්ට්ස් වලින් පුරවන්නේ නැතුව හරිම සරල විදිහට මේ දේවල් සමබරව යොදාගෙන තියෙනවා. ෆිල්ම් එකේ තැන් කිහිපයකම අපේ හුස්ම පොඩි වෙලාවකට නතර කරන්න පුළුවන් තරම් හිතට වදින වයිට් ෂොට්ස් ටිකක් තියෙනවා. ඒව චිත්‍රපටියේ ඒ තැන්වල මූඩ් එකට හරියන විදිහට බෑග්ග්‍රවුන්ඩ් ස්කෝ එකක් එක්ක ගලපලා අරගෙන තියෙන විදිහ අගය කරන්න වටිනවා. තවත් දෙයක් තමයි ෆිල්ම් එකේ යොදාගෙන තිබෙන ඩ්‍රෝන් ෂොට්ස්. හරි ලස්සන තැන්වලට ප්ලේස් කරලා තියෙන මේ ඩ්‍රෝන් ෂොට්ස් නිසා චිත්‍රපටියට අමුතු හැඩයක් ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. වර්ම් ටෝන් එකකට ටිකක් බර ඩල් කලර් ග්‍රේඩින් එකක් බලා ගන්න හම්බ වෙනවා. මේක නිසා මේ කතාවේ තියෙන මූඩි ගතිය බලන අපිට හොඳට පේනවා. චිත්‍රපටයේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් කතාවට ගැලපෙන විදිහට සහ ඕඩියන්ස් එකට ෆීල් වෙන විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ටිකක් ඉමෝෂනල් සීන්ස් වලින් පිරිච්ච මේ මූවී එක ඇතුලේ අපිට එදිනෙදා මුණ ගැහෙන ජීවිතවල අපි නොදකපු පැති ටිකක් බලා ගන්න පුළුවන් විදිහට මේ මූවී එක ගලාගෙන යනවා. ලාංකීය සිනමා නිර්මාණ අතරේ ප්‍රශස්ත ගණයේ කලාකරුවන් දෙදෙනෙක්ගේ දායකත්වයෙන් නිර්මාණය වුණු සාර්ථක සිනමා නිර්මාණයක් කියලා මේ සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන් කියන ගමන්ම මේ ෆිල්ම් එක නොබලපු ඔයාලා හැමෝටම ආරාධනා කරනවා බලන්න මේ මූවී එක. එහෙමනම් අද දවසේ ස්ලීෆික්ස් රීල් රිවියු ෂෝ එක අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මීළඟ රිවියු එකෙන් නැවත හමු වෙමු.